. එlk වෙ ඔබෝ ඉතාමත්ම සාධරයෙන් යුක්ව පිළිගන්නවා. එක ශ්‍රණී සිට දහතුන්න ශ්‍රේණය දක්වා සීලු විෂයන් වලට අදාළ ප්‍රශ්ටපත්‍ර සහ විඩියෝපට මේ ආයතනය අරහා ඔබට ලබාගැනීමේ හැකියාව තිබන බව ප්‍රකාශ කරමින්. මං සූදානන් වෙනවා අදදවසේ මගේ පාඩම ආරම්භ කරන්න. මම තමයි මේ ආයතනය හා සම්බන්ධව ඉතිහාස විශ උගන්නන්නේ මගේ නම සුසන්ත සිල්වා. අදවසේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පාඩම තමයි. හයවන ශ්‍රේණයට අදාළ හතර වෙන පාඩම ශ්‍රී ලංකාවේ ජනාවාස වීම කියන කොටසු තමයි මං අද මේ දරුවත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ.මට කලින් පාඩංවලදි අපි සාකච්ඡා කරලා තියෙනවා කොහොමද ජනාවාස ගතවීම සඳහා මිනිස්සු නිර්මාණය වනේ. මිනිසුන්ගේ ජීවනේ ගමනේ පැවිතිච්ච යුගමනවද කියන කාරණාව මං මේ දරුවත්ත එක සාකච්ඡා කල තියනවා. පු මානවයා ශ්‍රී ලංකාවත් තුළ ජනාවාස වෙන්නේ කෝමද. ඒකට ප්‍රධානව සාධකය වශයෙන් අපි සල කනව පුතේ විජයකුමාරයාගේ පැමිණීම. හැබැයි විජයකුමාරයා පැමිණෙද්දී ලංකාවේ මිනිසුන් පිරිසක් හිටිය. නැත්ත නෑ. ලංකාවේ මිනිසුන් පිණිසක් හිටිය. පුද ලංකාවේ ඒ කාලේ හිටිය මිනිසුන් අපි හැඳුන්නවා සිංහලයින් කියලා නේද සිහල මිනිසුන් විජය කුමාරය ඉන්දියාවීද එනවා අපේ රටට විජයකුමාරය ආර්ය මේ ආරයන්ගේ පැවතයාපු විජයකුමාරය අප රටේ මිනිසුන් සමඟ කුතුුණම් අපි ආරය සිහලීින් බවට පත් වුණ. විජය කුමාරය කිය කියන්නේ ඉන්දියාවෙන් ලංකාවට පැමිණි කුමාරය මේ කුමාරය ඇයි ලංකාවට පැමණි මේ කුමාරයා ඉන්දියාව තුළ ජීවත්වෙද්දී ලාට රටේ විවිධ ප්‍රශ්න විවිධ ප්‍රශ්න රජ්ජුරුවන්ට හැමදාම පැමණින් මේ කුමාරය ටිකක් සැරපරුස කුමාරයෙ කියනද කරන්න හරිට ඔගොල් වගේ තමයි ද. යාගේ තාත් කියනදේ ආන හිතුවක්කාර වැඩ කරනව යාලුවත්තෙ එකේ කුතු වෙලා. මේ නිසා තාත්ත මොකදද කරන්නේ. මේුමාර නැවකට දාලා එයාගේ යාළුවොත්ත එක්ක නැව පිටත් කරලා ඇව්වා ඕන දිහාකට යන්න කියලා. ඒ අනුව පුතේ මේ නැව ගහගෙන එන්නේ ලංකාවට. ඒ නැවේ කුමාරය යාලුව හිටි හස්සක්. මේ යාලු හස්සීයත් සමඟ මේ නැව එනවා ලංකාවට. ලංකාවේ තම්මැන්නාවට තමයි මේ නැව එන්නේ. තම්මැන්නාවට ඇවිල්ලා දැ මුදු ගමන ටිකක් වේසයි මෙයා මොකක්ද කරන්නේ. පොළොවේ අත් දෙක ගහගෙන කල්පනා කරනවා දැම් මොකද කරන්නේ. පුතේ උපොවෙ අධ දෙක වැලිවල ගහගෙන ඉන් ඇදමි අත්දෙක තම පැහැ ගැන්වෙනවා තම්බ පාට ගන්න. ගැන් වුනාම කුමාරයක් කියනවා මේ තම්බ පන්නිදීප තබ පැහැදිවයින්න තම්බ පන්ි දීප ඒ අනුව ඒ අය බෙරලෙ ඉන්න ඇද්දී අපූරු සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ තමයි පුතේ ඒ අස ලිං බැල්ලිෙක් ගමන් කරනවා. බැල්ලි කියන ඩද බල්ලගේ ගැන් සතාැ බැල්ලියක් ගමන් කරනවා. විජය කුමාරයක් කියනවා යාගේ පිරිසට බැල්ලිගෙ පස්සෙෙන් යන්න බැල්ලිගේ පස්සෙෙන් ගියොත් අපිට පුළුවන් වෙයි ජනාවාසයක් හොයාගන්න. ජනාවාසයක් හොයා ගන්න මිනිස්සු ඉන්න ස්ථානයක් හොයාගන්න. ඒ අනුව මෙයාගේ මිතුරෝ නැත්තන් එයාගේ කණ්ඩායම මේ බැල්ලිය පිටිපස්සේ ගමන් කරනවා. විජයකුමාරය ලංකාවටාව යාගේ පිරිස හසීයක් එක්තැනේ දැම්යගුල කරන්නමකක්ද බැල්ලිය පිටිපස්ස ගමන් කරන්න. බැල්ලියක පිටිපස්ස ගමන් කරද්දිිපුතේ ඇතින් පේනෝමේ ගුල්ලන්ට ගම. ඒ ගමත් දෙහා බලද්ධී පේනවා එක තැන එක කාන්තාව කපුනූල් කටිමින් ඉන්නවා. කපුනූල් කටමින් ඉන්නවා. කපුනූල් මොනවර්ද පුතේ ඕන වෙන්නේ. අප නොුල් ඕනවන්න පපුතේ ඇඳුම් නිර්මාණය කරන්න. එහෙමනම් මෙතනින් අපි ලොකූ පණවිඩක් ගන්නවා. විජයකුමාරයා සහ ඇතුළු පිරිස ලංකාවට එද්ද අපේ රටේ මිනිස්සු විලිවසාගැනීම සඳහා ඇඳුම් නිර්මාණය කරගත්ත ජාතියක්, විලිවසාගැනීම සඳහා ඇඳුම් නිර්මාණය කරගත්ත ජාතියක්. විජයකුමාරයාගේ පිරිස එක එකනා යනව දැන් මේ ගම හොයා ගන්න ඒ යන කිසිගෙනෙක් ුතේ ආපවවෙන්නේ නෑ ආපවවෙන්නේ නෑ ඇයිඒ අපේ රටේ හිටිය කුවේණිය කියලා කාන්තාවක් එම කුවන්තා මහවංශතිෙන් කුවන්තා කියලා කවේණියකින මේ කාන්තාව එක එක දේවල් මායාබන්ධන දාල අර මිතුරංව සිරකරගන්නවා ගල් ගුහාාවක සිර කරගන්නවා ගල්ගුහාාවක කෝමර අවසානයේ විජය කුමාරයා ගිහිල්ලා කුේණියගේ කෙස්වැැටියෙන් අල්ල ලහනවා කෝමගේ මිතුරන් නැත්තම් මන්තීව මරණයට පත් කරනවා ඒ අවස්ථාවේදී කුමරිය කියනවා මාව මරන්න එපා කුමරුණේ මම ඔබට ඔබේ මිතුරන් ලබා දෙන්න ඒ අනුව මේ දෙන්නාගේ අතර සාකච්ඡාවක් ඇති වෙනවා ඒ සාකච්ඡාවේ ප්‍රතිඵාලයක් ලෙස විජය කුමාරයා පොරොන්දු වෙනවා කුවේණිය විවාහ කරගන්න. ඒ අනුවපුතේ කුවේනිය විවාහ කර ගන්නවා විජයකුමාරයක්. විජය කුමාරයක් කුවේණිය විවාකර ගත් අට පස්සේ ඇතන් විවාහකර ගැනීමත් සමඟ විජයකුමාරයාගේ සියලුම මිතුරන් නිදහස් කරලා විජයට පාර දෙනවා. ඒ විතරක්නෙමයි කුවේනිිය මේ කැලෑවේ ගුද කලා ජීවිතයක්ට යොමු කරේ යාගේ මාමාවරු මාමාවරු කිව්වා ඇයගෙන් දෝෂයක් තිනෝය ගොල්ලන්ට කියලා ඒ නිසාතම ඇ උද් කලා කරලා කැලෑවෙ තිබුණ. ඒ අවස්ථාවේදී මෙකේනිිය ලංකාවේ රජකම ලබාගන්න විජයකුමාරයට උදව් කරනවා. ඒ උදව්කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි කවේනිව විවාහ කරගන්නේ කෝමරි කුුවේණිය විවාා කර ගත්තාට පස්සේ. කුවේනිියයට දරුවෝ දෙන්නෙක් උපදිනවපුති. එක්කනෙක් තමයි ජීවහත්ත කියීලා කියන්නේ අහිත එක්කෙන දිසාලා විජයකුමාරයාගේ දරුවෝ දෙන්න. ජීවහත්තසාහ දිසාලා. මේ දරුව දෙන්නට දෙන්න ලැබනට පස්සේ. විජයකුමාරයාගේ ඇමතිවරු නිතරම විජයකුමාරයට කරදර කරනවා ඔබතුමා රාජ අභිෂයකය කරන්න ඕනේ රාජ අභිෂයකය කරනවනං සස්ත්‍රීක වංසික කුමාරිකාවක් ගන්න ඕනේ. ඇය ලංකාව නෑ ඒ නිසා අපි ඉන්දියාවේ පඩි රජුගේ දියනිය නැතම් මදුරාපුර කුමරිය ලංකාවට ගෙන්වාගෙන් විවාහකර ගම එකන යෝජනාව කරනවා. කොහම මුදක්පුතේ විජය කුමාරයයකට කැමති වනේ නෑ ආරම්බේද. දෙගින් දිගටම අමාත්‍යවරුන්ගේ ඉල්ලීමට නොසලකා ඉන්න බැරිවෙච්ච විජය කුමාරයන් අවසානයේදී කුවේණිය අතහැරලා ඉන්දියාවේ මදුරාපුරයෙන් කුමාරිකාවක් ලංකාවට ගෙනේනු. හැබැයිපතේ අපේ වංචකතාවල ඒ කුමාරිකාව කෞුද කියලා ස්තීරයෙන් නම සඳහන් කරලා නෑ. ඒනිසා අපේ ඒ කුමාරිකාව හඳුන්නනවා මදුරාපුර කුමරිය එමනතං පඬි රජුගේ දියනිය කියලා. මේ කුමාරිකාව, ලංකාවට ඇවිල්ල විජය කුමාරය සමඟ විවාහ වුනත් ඒ අයට දරුව ලැබුණේ නෑ. එකට හේතුව වසයෙන් ඉතිහාසේ කියෙන් කියන්නේ කුවේණිය තමන්ට කරපු අසාධාරණය. තමන්ගේ දරුවන්ට කරපු අසාධාරණය නිසා විජය කුමාරයට සාප කලාාලු. ඒ නිසා තමයි ඔවුන්ට දරුවන් නොලැබුණේ කියලා. මෙට මේ කතාවත් එක්කපුතේ අපිට ගන්නතියන ආදර්ශය තමයි. ලංකාව මුල් ජනාවාස ආරම්භවීමේදී ඉතාම්මත් වැදගත්වෙනවා විජය කුමාරයාගේ පැමිණීම ඉන්දයාවිදං ආවේ විජය කුමාරය විතරක්ලෙයි තවත් හත් සිය දෙනෙක් ලංකාවට ඇවිල්ලතති නො. ඒ විත්‍රරක්න මේ විජයකුමාරයාගෙන් පස්සෙ. තවත් කණ්ඩායම් වරින්වර ලංකාවට පැමිලති නො. මේදු මහරහතන් වහන්සේ ඇතුළු පේස. සංගමිත්තා ම මාරහත්තෙරණී ඇතුළු පිරිස බද්ධ කච්ඡායනා කුමරය ඇතුරු. එෙරි ආදී වශයෙන් ලංකාවට විවිධ ජනකණ්ඩායම් ඇවිල තින. මේ ජනකණ්ඩායම්තේ ලංකාවේ විිවිධ ප්‍රදේශයට පදිංචිවෙමින් මේ සංස්කෘතිය පෝෂණය කරන්න එගුළු දායකත්වේ ලබා දිලා තින එවගේම ඒ අයිගේ සංකෘතික කොටස්තයි එගුුණු ලංකාවට අං වෙලතියෙ, අපේ ඇති ි සංස්කෘතිය කොටසු ඒ සමඟ එකතු වෙලා මේ මහා සංස්කෘතිය නිර්මාණය වෙලා තියන. එමන් දරුවනේ විජය කුමාරයාගේ පැමිණීම ගැන තමයි මේ පාඩමහර ම උබත් එක්ක සාකච්චා කරන්න සෝදානම් වනේ ඒමන අපි කියන විජය කුමාරයාගේ පැමිණීමත් සමක මෙරට ජනාවාස කරණය ආරම්භඋනා කියන පණි විඩිය. හොඳ ඒමන අපි ඊළඟ දවසේ තවත් ඉතිහාස පාඩමකින් හමුවමේ බලාපොරොත්වෙන් අදවසේ ඔබෙන් සමු අරගෙන් මම යනවා මං අරාධන කරන රැදි සිරින්න දිගටම T. LK සමගන්. I1න්.